අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත කොළඹ අවට බන්ධනාගාර ආරක්ෂාවට අද සිට STM කුරුණෑකල නගරාධිපති අත්තනංගොඩ ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම හෙට දක්වා කල්යයි आरक्षा පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීම හෙට දිනේ සිට සිදුවන බව බන්ධනාගාර පරිපාලන කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා පවසනවා. කොළඹ පිහිටි බන්ධනාගාරවලට විවිධ සංවිධානාත්මක කණ්ඩායම් විසින් මද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය යැවීම හේතුවෙන් බන්ධනාගාර පිටත ආරක්ෂාව මෙලෙස තර කර තිබෙනවා. බන්ධනාගාර තුලට නීති විරෝධී මද්‍රව්‍ය ඇතුළු විවිධ ද්‍රව්‍ය හෝමාරු වීම පිළිබඳව පසුගිය කාල සීමාව තුළ තොරතුරු අනාවරණය වීම මෙන්ම ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමත් සමග බන්ධනාගාර තුලට නීති විරෝධී මද්‍රව්‍ය රැගෙන යන ආකාර රැසක් පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමට ආරක්ෂකංශ සමත් වුණා. මේ හේතුවෙන් බන්ධනාගාරවල සිදුවන අක්‍රමිකතා වළක්වා ගැනීම වෙනුවෙන් කොළඹ අවට බන්ධනාගාරවල පිටත ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට අවධානය යොමු වුණා. කොළඹ බන්ධනාගාරවල හා ඒ අවට බාහිර ආරක්ෂාව සහතික කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ විසින් මෙලෙස බන්ධනාගාරවල ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවරගෙන ඇති බවයි බන්ධනාගාර පරිපාලන කොමසාරිස් ජෙනරල් චන්දන ඒකනායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. බන්ධනාගාරවල සෝදිසි සඳහා විශේෂ කාර්ය බලකාය හෙට සිට යොදවනවා. බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි හිගය නිසා බන්ධනාගාර සෝදිසි වලට තියෙන ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ කාර්ය බලකාය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් උපවිද ලබා දීලා තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඒ අනුව වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, කොළඹ මැගසින් බන්ධනාගාරය, බන්ධනාගාර රෝහල සහ කාන්තාංශයට බන්ධනාගාර නිලධාරීන් සමග සෝදිසි කටයුතු සහ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවනවා. ඒ අනුව හෙට සිට මේ කාර්ය ක්‍රියාත්මකයි කොළඹ බන්ධනාගාරවලට. මෙතර අඟුණුකොළ පැලස සහ බෝස බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා දැනටමත් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කළ වැටලීම් වලින් නීති විරෝධී මද්‍රව්‍ය විශාල තොගයක් පොලිස් පාරයට ගෙන තිබෙනවා. එප්පාවල සහ එයවට ප්‍රදේශවල තොග වශයෙන් කේරළ ගංජා බෙදා හැරීමේ නියුතු වූ යුදහමුදා කෝප්‍රල් වරේකු ඇතුළු දෙදෙනෙක් ඊයේ රාත්‍රියේ එප්පාවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කෝප්‍රල් වරයා සතුව තිබේ ලක්ෂ 3ක වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සහ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර අදාළ කෝප්‍රල් වරයා කල්ලඩි ප්‍රදේශයේ යුදහමුදා කඳවුරක සේවය කරන බවයි පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ. අත්අඩංගුවටගත් සැකකරුවන් අද තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. වැල්ලම්පිටිය බුද්ගමුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් ලක්ෂයකට අධික මාවා තොගයක් සමග කේරළ ගංජා කිලෝ 2ක්, හීරා පන්නාටින් 9ක්, දුම්කොළ ග්‍රෑම් 500ක්, පුවක් කැබලි කිලෝ 1මාරක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නුගේගොඩ මිරිහාන කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ විසින් මෙම වැටලීම් සිදු කර ඇති අතර මෙම මද්‍රව්‍ය පාසල් සිසුන් සහ උපකාරක පන්ති සිසුන් ඉලක්ක කර ගනිමින් සූක්ෂම ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මාවතගම නගරයට සහ එයවට ප්‍රදේශවලට හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නියුතුව සිටි පුද්ගලින් 8 දෙනෙකු සමග හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 12ක් පොලිස් භාරයට ගෙන ඇති බව මාවතගම පොලිසිය පවසනවා. මාවතගම පොලිසියේ විශේෂ වැටලීම් ඒකකයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සියලු දෙනාට එකසේ නීතිය ක්‍රියාත්මක කර ශ්‍රී ලාංකිකයින් වශයෙන් ජනතාවට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය අලි ශාබ්‍රි මහතා පවසනවා. ඒ බේරුවල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුකාරයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ. ඒක කැබිනට් මණ්ඩලය විසින් තීරණය කළ යුතු බරපතල කාරණාවක්. ලංකාවේ මරණ දඬනය අවුරුදු 50කින් විතර ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතාමත්ම පොඩි කුඩු ප්‍රමාණයකට අත්අඩංගුවට අරගෙන මුන සිරගෙදරට යවුවාට පස්සේ
ඔවුන් සිරගෙදර තුලදී මහා ප්‍රමාණයේ නැත්ය උඩ කාර්යය හැටියට තමයි එළියට එන්නේ. ඒ වෙනුවට අපිට පුළුවන් නම් උන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා ක්‍රමවේදයක් හදලා මත්ද්‍රව්‍ය වලින් ඔව් ඉවත් කරගන්න හිතනවා. ඒක තමයි අපි කළ යුත්තේ කියලා. දැන් අපි බලන්න අපේ පොලිස් නිලධාරීන් කොච්චර අමාරුවෙන් මහන්සි වෙලා ජීවිත පූජාවෙන් වැඩ කරනවා. නමුත් ඔවුන් සියලු දෙනාගේම නම් එක්කෙනෙක් දෙන්නෙක් වැරදි වැඩින්ද පූර්ණයෙන්ම හැම දිනාටම ලොකු වුණා. පොලිසියෙන් ඇතුලෙන් තමයි විචාලතම ඉල්ලීම තියෙන්නේ මේ හොරකරන මිනිස්සු ටික අල්ලලා දීලා උඩු වලට සම්බන්ධය අරලා දීලා අපේ නම ක්ලියර් කරන්න කියලා. මේ කවදාවත් විච්ච දෙයක් නෙවෙයි වල. ඉතින් අපි ඉල්ලනවා මේ රටේ ජනතාවගෙන් ජාති ආගම් කුල දිහා විතරක් බලන්නට එපා. පොදුවේ රට සංවර්ධනය වෙන්න පුළුවන් නම් ආර්ථිකය ගොඩනගන්න පුළුවන් නම් රටේ ආර්ථිකය ගොඩනගලා අපරාධ මැරලන්න පුළුවන් නම් රටේ ආරක්ෂාව සුරක්ෂිත කරගන්න පුළුවන් නම් පින්ද සිංහලද දෙමළද නෙවෙයි හැම දිනාටම පොදුවේ ජීවත් වෙ හැකි පරිසරයක් නිර්මාණය කරලා දෙන්න තමයි ගරු ජනාධිපතිතුමාගේ දැක්ම. ගලගෙදර ප්‍රදේශයේදී වාහන තුනක් එකිනෙක ගැටි සිදු අනතුරකින් එකම පවුලේ පියා සහ දියණිය ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. අනතුරින් තවත් 5 දෙනෙක් තුවාල ලබයිති බවයි පොලිසිය පවසන්නේ. ඊයේ රාත්‍රී 9:30ට පමණ මෙම මාර්ගරියාන තුර සිදුව තිබෙනවා. කුරුණෑගල මහනුවර ප්‍රධාන මාර්ගයේ ගලගෙදර පොලිසියට පහලින් ඇති මඩවල පල්ලමේදී මෙම රියානතුර සිදු වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අනතුරින් එකම් පවුලේ වයස අවුරුදු 36ක පියා සහ වයස අවුරුදු 2ක් පමණ වන ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත් වුණා. මහනුවර සිට සාධිකා පටවාගත් ලොරටයක් මහනුවර දෙස සිට කුරුණෑගලට ගමන් කරමින් තිබී ඇති අතර කුරුණෑගල සිට පැමිණෙමින් තිබූ මෝටර රථයක ප්‍රථමයෙන් එය ගැටී තිබෙනවා. ඒ සමගම පිටුපසින් පැමිණි තවත් මෝටර රථයක්ද මෙහි ගැටී තිබෙනවා. එක් මෝටර රථයක් පදවා ඇත්තේ කාන්තාවක්. එම මෝටර රථයේ මෙම කාන්තාව සහ ඇගේ දියණිය සිට තිබෙනවා. අනෙක් මෝටර රථයේ එකම පවුලේ පියා මව සහ දරුවන් දෙදෙනෙකු පැමිණ ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ එම මෝටර රථයේ පැමිණි පියා සහ වයස අවුරුදු 2ක දියණියයි. අනතුරින් මෝටර රථ දෙකෙහි පැමිණි සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ලොරි රථයේ රියදුරද තුවාල ලබා තිබෙනවා. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රියදුරන්ගේ අපරීක්ෂාකාරී රියදහවණය අනතුරට හේතු වී ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. මෙතර භගවන්තලාව නගරයේදී අපරීක්ෂාකාරී ලෙස මාර්ගයේ හරහා මාරු වීමට උත්සාහ කළ කුඩා දැරියක් ප්‍රධාන මාර්ගයේ දහවනමින් තිබූ ත්‍රිරෝද රථයක ගැටී තිබෙනවා. අනතුරින් මෙම පාසල් දැරිය තුවාල ලබා ඇති අතර භගවන්තලාව රෝහලට ඇතුළත් කර තිබෙන්නේ. අනතුර සිදුවන ආකාරය භගවන්තලාව නගරයේ වෙළඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ඊයේ දින නව ආසාදිතයින් 6 දෙනෙකු මෙරටින් තහවුරු වීමත් සමග මෙරට COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 2953ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2805ක්. දිනෙදී COVID-19 ආසාදිතයින් 6 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් 6 දින අතර කෙන්‍යාවේ සිට පැමිණි පුද්ගලයෙකු, එක්සත් අරාබි එමිරාජයේ සිට පැමිණි පුද්ගලයන් 3 දෙනෙකු, මැලේසියාවේ සිට පැමිණි පුද්ගලයන් 2 දෙනෙකුද තුලත් වනවා. මෙවන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 2953ක්. ඒ අතුරින් පුද්ගලයන් 2805 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 136ක් පමණයි. මේ අතර රාජකීය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනී වූ පුද්ගලයන් 54 දෙනෙකු සිය නිරෝධායන කටයුතු සාර්ථක ලෙස අවසන් කර අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. COVID-19 වසංගතයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටි තවත් ශ්‍රී ලංකිකයින් 180 දෙනෙකු මෙරටට පැමිණියා. අදාළියම කටුනායක ගුවන්තොටුපළෙන් මෙම පිරිස මෙරටට පැමිණි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. එම පුත්කලින් පිරිස දෝහා, කටාර්, බහරින් සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණ තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ බාර ගැනීමට තමාට හැකියාව පවතින බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්.
එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳව පවතින ගැටලුව සහ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරේ සම්බන්ධ ගැටලුව මෙතෙක් විසඳා ගැනීමට හැකි වී නැහැ. මේ අතරින් පක්ෂ නායකත්වය පිළිබඳව අර්බුදය දැඩි ගැටලුකාරී තත්වයකට නිර්මාණය වී තිබෙන්නේ පක්ෂයේ දැනට ඉතිරිව සිටින ජේෂ්ඨීන් 8 දෙනෙකු පක්ෂ නායකත්වයට ඉදිරිපත් වීමත් සමගයි. කෙසේ වෙතත් මීට දෙසතියකට පෙර එජාප වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ තරුණ නායකයෙකු වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළද එය මේ මොහොත දක්වාම සිදුව නැහැ. කොරෝනා අර්බුදයේ හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකයේ කඩිනමින් නැවත නගා සිටීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් මේ බලාපොරොත්තු වෙච්ච ශක්තිමත් ආර්ථික සංවර්ධන ගමන යන්නට යම් යම් බාධා පසුගිය මාස කිහිපය ඇති වුණා කොරෝනා අර්බුදය නිසා. මේ අර්බුදවලින් පසුව ලෝකය නැවත නැගී සිටින්නේ කවදාද? අපේ කලාපේ රටවල් නැවත නැගී සිටින්නේ කවදාද? ඒ සියලු රටවලට පෙර අපි ශ්‍රී ලංකාව නැවත නගා සිටවනවා. සංචාරක ව්‍යාපාරයට බලපාන ගැටලු, දීවර කර්මාන්තයට බලපාන ගැටලු, ඒ වගේම තමයි වාරික්‍රමවල ඇති ගැටලු පිළිබඳව අවශ්‍ය විසඳුම් ලබා ගන්නට කටයුතු කරනවා කියන කාරණය පිටම් වගකීමෙන් ප්‍රකාශ කරනවා. විශාල ගැටලු ප්‍රමාණයක් නිසා දැනට ජල සම්පත් නැතුව ඉන්න 13000ක පිරිස ඒ වගේම ක්‍රමානුකූල ජල සැපීම නොමැති වීම නිසා අපහසුතර පත්වලා ඉන්න දහස් සංඛ්‍යාත පිරිසක් වෙනුවෙන් රත්ගම අක්පීමන හබරාදුව සහ ගාල් ආසන ආවරණය වන මහගාල ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ධාරිතාවය වැඩි කරන්න ප්‍රථම වතාවට රුපියල් කෝටි 60ක මුදලක් ජනාධිපතිතුමා වෙන් කළා දීලා තියෙනවා. ඒ වැඩ කටයුතු 2021 වසරේ තව වසරකින් අවසන් වෙනවා. ඒ 21 වසරේදී අවසන් වුණාට පස්සේ 2050 වසර වෙනකන් රත්ගම ආසනේ ජනතාවට කිසිම ජල ගැටලුවක් ඇති නොවන විදියට ඒ ගරුණ සම්පූර්ණයෙන්ම අපි දීර්ඝ කාලයකට විසඳනවා කියලා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ජනතාව වත්මන් ආණ්ඩුවට 3/2ක බලයක් ලබා දුන්නද එම බලය ජනතාවගේ උන්නතිය උදෙසා භාවිතා කරයිද යන්න පිළිබඳ විපක්ෂයට සැකයක් පැනනගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඒ අත්තනගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද 3/2ක බලයක් ජනතාව මේ ආණ්ඩුවට ලබා දීලා තිබ්බත් අපිට ලොකු සැකයක් තියෙනවා. ඒක ජනතාවගේ ප්‍රයෝජනේ සඳහා ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ඉටු කරයිද කියන එක. 2015ට කලින්ුත් ඉටු වුණේ නැහැ 3/2ක බලයක් එදත් තිබ්බා. එදා වුණෙත් පෞල් පාලනය තර කරන්න අද වෙන්නෙත් ඒ කටයුත්තම තමයි. 19 වෙනි සංශෝධනය අයින් කරන්න යන්නේ වෙන මොනවටවත් නෙමෙයි. බැසිල් රාජපක්ෂ මැතිතුමාව පාර්ලිමේන්තුවට ගේන්න. ඒ වගේම තවත් අමාත්‍ය ධූරයේ සංඛ්‍යාව වැඩි කරගන්න. එදා 18 වන සංශෝධනය ගෙනාවේ මැරණකන් ජනාධිපති වෙන්න ඒ අවශ්‍ය බලතලය ලබා ගන්න. ඒකට විරුද්ධව විපක්ෂයක් හැටියට අපිට තියෙනවා දැවැන්ත රාජකාරියක් ජනතාව වෙනුවෙන් ඉටු කරන්න. ඒ කටයුත්ත සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. නැවතත් අපි ඉල්ලීමක් කරනවා එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන පුද්ගලයින් හැටියට කරුණාකරලා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දෙන්න. එතනින් තමයි එක්සත් ජාතික පක්ෂයේ යලි ජීවයක් ගෙන ඉන්නට පුළුවන් වෙන්නේ. මම නම් කියන්නේ එක්සත් ජාතික පක්ෂය කියන්න ඕනේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට. අනේ ඔබතුමාට ඕනේ කෙනෙක්ව ජාතික ලයිස්තුවේ දාලා අපි ඔක්කොමලා එකතු වෙලා මේ වැඩේ කරමු කියන එක ඒ තත්වයට ගෙන එන්න ඕනේ. කන්තලේ සීනි කර්මාන්තය මෙරට විශාලතම සීනි කර්මාන්තය බවට පත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතා පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. අද විපක්ෂයට කියා ගන්න කිසි දෙයක් නැතුව කියන මේ අමාත්‍යංශ වෙන් කරපු ක්‍රමවේදය හරිනේ. ඒ අමාත්‍යංශ දීලා තියෙන ක්‍රමවේදය හරිනේ කියලා.
හැබැයි මමත් රාජ්‍ය ඇමතිවරේ මට ජනාධිපතිව දීපු අමාත්‍යන් සම්පූර්ණ බලය ගැසට් පත්‍රයකින් දීලා තියෙනවා ඉතින් ඔවිත එහා බලයක් දෙන්න විදියක් නැහැ දැන් විපක්ෂයට තියෙන්නේ ඇමතිකම් දීපු එකේ අඩුපාඩු හොයන්න නෙමෙයි මේ රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ කාර්යභාර හොයලා ඇමතිවරුන්ගේ අඩුපාඩුව තියෙනවා නම් ඒ ගැන හොයන්න මේ රටේ දැන් බලනකොට 10%ක් වගේ ප්‍රමාණයක් තමයි අපේ රටේ සීනි නිෂ්පාදනය කරන්නේ අපේ ජනාධිපතිව කිව්වේ වැඩි ප්‍රමාණයක් සීනි නිෂ්පාදනය කරන්න අවශ්‍ය කටයුතු වහාම කරන්න කියලා එසයි බලාපොරොත්තු වුණා කන්තලේ සීනි සමාගමට අක්කර 21000ක් තියෙනවා මේක වගා කරලා ලංකාවේ ලොකුම සීනි කර්මාන් ශාලාව කන්තලේ ඉදි කරන්න. ඒ වගේම තව උක් වවන්න පුළුවන් කොහෙද කියලා බලලා උක් වවලා නව කර්මාන් ශාලා ඉදි කරන්න කටයුතු කරනවා. ඉදිරියේදී කන්තලේ සීනි සමාගම අපි ආරම්භ කරලා ඒක පටන් ගත්තට පස්සේ ආපහු කවදාවත් එතනෝල් ලංකාවට ගේන්න අවස්ථාවක් වෙන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයටත් වැඩි ප්‍රමාණයක් අපි රටේ නිෂ්පාදනය කරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා. पास्को प्रहारे सिद्धुवीमटे हेतु पसुगिय यहपालन आंडवेतिबू अर्बुदकारी तत्वे बव पार्लिमेंटु मंत्री फील्ड मार्शल सरत् फोन्सेका महता पवसनवा कडवत प्रदेशे पेवति उत्सवेकेन अनतुरुव माध्यवेत अदहस दक्वमिन ए महता मे बव पेवसुवा वर्तमान देशपालन तत्व आंडु आरंभ व्यवस्था संशोधन संशोधन කාරණාවලි බලපෑ ප්‍රශ්න තිබුණා ඒ වගේ අනිවැර්දි කරනවා නම් අපි ඒවට සත්‍යයක් දෙනවා නමුත් ඒක අහෝසි කිරීම වෙනම අංශයකට ප්‍රස්තාව වැඩගෙන යන්න හදනවා නම් ඒක අධිපතිභාවයක් පාත්තා ගැනීම වැනි දේවල් වලට ඒවට අපි උත්තර වෙනවා අනිවාර්යයෙන් ඔබතුමා එදා කව මයිටිපල් සිරිසන මහතා රිජෝම පාස්කු පහරේට වගකීම් යුතුයි ඒ ප්‍රකාශ අදත් ඉන්නවද ඔබතුමා ඔව් එතුමා රාජකාරිය පැහැර හැරියා ඔබතුමාගේ වගකීම් පැහැර හැරීම නිසා රටේ ජනතාවට විශාල ව්‍යසනයකට මුහුණ දෙන්න සිද්ධ වුණා කුරුණෑගල පෞරාණික රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගන්න ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වලක්වාලන අතුරු තහනම් නියෝගය නිකුත් කරනවාද නැත්ද යන තීන්දුව ප්‍රකාශ කිරීම හෙට දිනේ දක්වා කල් තබන බව අභියාචනාධිකරණයේ නිවේදනය කර තිබෙනවා මෑතකදී කුරුණෑගල නගර මැදේ පිහිටි බෝණකබා රජසමයට අයත් බවට සැලකෙන පෞරාණික රාජසභා ගොඩනැගිල්ලත් කඩයිවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්න ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරින්තුව ක්‍රියාත්මක කිරීම වලක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැත්ද යන තීන්දුව ප්‍රකාශ කිරීම හෙට දින දක්වා කල් තබන බව අභියාචන අධිකරණයේ නිවේදනය කළා. මෙම තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු AHM නවස් සහ සෝබිත රාජකරුණායන මහත්වරුන්ගෙන් සමන්විත අභ්‍යචාර අධිකරණ විනිසුරු මඩුල්ල විසින් විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ මෙම තීන්දුව සූදානම් කර ගැනීමට නොහැකි වීම නිසා ඒ ප්‍රකාශ කිරීම හෙට පෙරවරු 9ට සිදු කරන බවයි මෙතර හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 18.01ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 33 හැවිරිදි 2 රුපියකට කොළඹ මහදිගරණේ විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා කොළඹ මහදිගරණ විනිසුරු ධම්මික ගණේපොළ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා මෙසේ දඬුවම් නියම වුණේ 33 හැවිරිදි 2 රුපියක වන ගයන් ඉන්ද්‍රජිත් නැමැත්තෙකුටයි 2013 වසරේ ඔක්තෝබර් මාස 30 වනදා ග්‍රෑන්ඩ් පාස් කොස්කස් හන්දි ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ වැටලීමකදී මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවටගෙන තිබුණා පවතින මැතිවරණ ක්‍රමයේ විනාශ කිරීමටත් ස්වාධීන කොමිෂන් සභාව තුළ නව නීති සම්පාදනය කිරීමටත් 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නැවත සංශෝධනය කළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා පවසනවා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා නොවැම්බර් මාසයේදී ආයවැය ලේඛනයක් ඉදිරිපත් කරනවා ඊට පෙර 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය කරනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පමණක් අපි නතර වෙන්නේ නැහැ අපේ සමස්ත ව්‍යවස්ථාම සංශෝධනය වෙන්න ඕනි විශේෂයෙන්ම ඔබ දන්නවා අපට හොඳ මැතිවරණ ක්‍රමයක් ඕන මේ කිනකා කපා ගන්නා කොටා ගන්නා පාක්ෂිකයන් පක්ෂයේ අය අතර නොහොදක නොක්කාඩුකම් ඇති වෙන මනාප ක්‍රමය අපි නැති කරන්නට ඕන මේ මනාප ක්‍රමය නැති කරලා ආසනයේ වග කියන මන්ත්‍රීවරයෙක් පත් කරන ක්‍රමයක් අපි ඇති කරන්න ඕන ඊළඟට අපේ කොමිෂන් සභා ගණනාවක් තියෙනවා මේ කොමිෂන්
ජනාධිපතිවරයන් සභාවල යම් තීන්දුවක් දුන්නාම ඒ තීන්දුවට එරෙහිව අභියාචනයක් කිරීමේ අවස්ථාව සමහර කොමිෂන් සභා සම්බන්ධයෙන් නැහැ. ඉතින් ඒ නිසා උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපේ තියෙනවා අධිකරණ සේවා කොමිෂන් සභාව. අධිකරණයේ පහළ මට්ටමේ මහේස්ත්‍රාතුරුන් දිස්ත්‍රික් නිෂ්කාරවරුන් වගේ අයගේ විද්‍යානුකූල කටයුතු හා අනිකුත් කටයුතු පිළිබඳව බලතල තියෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව. අධිකරණ කොමිෂන් සභාව තීන්දුවක් දුන්නොත් ඒ තීන්දුව එහෙමමයි. ආය අභියාචනා කරන්න තැනක් නැහැ. එහෙමනම් අපි ඔවුන්ට අභියාචනා කිරීමේ බලය අපි ලබා දෙන්න ඕනේ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩු ගානේ පළවෙනි මාස 3 තුල ඉවර කරන්න ඕනේ. පළවෙනි වර්ෂය තුලදී සමස්ත ව්‍යවස්ථා සංශෝධනය අපි ඉවර කරන්න ඕනේ. ඒ පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.